අයිබෝන් අපි අදත් ඔයගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන්නේ තව වීඩියෝ එකකින් මේ සිකුරු කියන ග්‍රහය සම්බන්ධයෙන් පොඩි අවබෝධයක් ඔයගොල්ලන්ට ලබා දෙන්න. හරි, වීඩියෝ එක පටන් ගන්න ඉස්සෙල්ලා අපි දෙයක් කියන්න ඕන. මොකද්ද? අපේ අලුත් වීඩියෝස් බලන අයට, අපේ වීඩියෝස් වලට කැමති අයට, ජ්‍යොතිෂය ඉගෙන ගන්න අයට මොනවද තමයි අපි කියන්න ඕන? subscribe කරන්න කියලා කියනවා. subscribe කරලා එයාට සීන්වත් තියනවලු, ඔන්න සීන්වත් පොඩ්ඩක් ගහලා දැම්මම ඔයාලට මේ අපේ වීඩියෝ සිග්මන්ට් බලා ගන්න පුළුවන්. හරි, අපි යන් සිකුරු ග්‍රහය සම්බන්ධයෙන් කොතනටද යන්න පුළුවන් කියලා. හරි, සිකුරු කියලා කියන්නේ කවුද? සිකුරු කියලා කියන්නේ අපි දන්නව නේද? අපි අහලා තියනවා නේද? මිනිස්සුෙකුට සිකුරු ලැබලා, සිකුරු ලැබුවා මොකද වෙන්නේ? සැ ලස්සන වෙනවනේ, මනමාලයක් වෙනවනේ. අද මේ වැස්ස දවස ගුරුවර සද්දත්තේ ඒ මැද්දෙන් මේ සිකුරු ග්‍රහය ගැන විශ්ලේෂණයකට යක්. හරි, මේ සිකුරු ග්‍රහය මොනවද නියෝජනය කරන්නේ? සිකුරු කියලා කියන්නේ අලුත් දේවල්. මොනවද අලුත් දේවල් කියලා කියන්නේ? යාන වාහන, විසිතුරු භාණ්ඩ, ටෙක්ස්ටයිල්ස්, ඇඳුම් පැළඳුම්. එතකොට මේ බඩගින්නට කණේ වගේ නෙමෙයි මම මේ කතා කරන්නේ. වහගන්න විලි වස්ත්‍රය ගැන නෙමෙයි මම කතා කරන්නේ. ඉතින් එහාට ගිය දෙයක්. සෙන්ට් එක, පවුඩර් පෙට්ටිය, එතකොට කරාබු ජෝඩුව, එතකොට වැඩිපුර දාන මාලේ, එතකොට කාන්තාවන්ගේ විශේෂයෙන් ගත්තාම සෙරෙප්පු ජෝඩු ගොඩයි නේ. ඒක අත්‍යවශ්‍යම කාරණාවක් හන්ද නෙමෙයි. සෙරෙප්පු ජෝඩු 20ක් විතර තියාගෙන ඉන්නේ. අත්‍යවශ්‍ය නම් එකයි තියෙන්නේ නේද? එතකොට 20ක් විතර තියෙන්නේ ඇඳුමේ පාටට අනුව දාන්න. ඒ සිකුරුට අදාළ දේවල්. එතකොට ගත්තාම කාමුක සැප, ලිංගිකත්වය, විශේෂයෙන් අපි දන්නවා නේද? ආදරය. එතකොට මේ ආදරය කියන එක සිකුරුට විශේෂයෙන් නම් කරපු කාරණාවක්. මේ සිකුරු ග්‍රහය මොන වගේද? අපි සඳහන් කරුවානේ නේද? මේ පවුලේ ඉන්න, මේ රජ මාලිගාවේ ඉන්න රාජකුමාරිය. රාජකුමාරිය කොයි වගේද? එයාගේ කැටයන්, එයාගේ ඒවා පෙන්නයිද? ඔව්, එකෙන්ම නේද? මොනවා බැරි වුණත් එයාගේ හැඩතල, එයාගේ ඇඳුම් පැළඳුම්, එයාගේ විසිතුරු භාණ්ඩ, එයාගේ මේකප්. එතකොට එයාගේ තව තියෙනවා නේද? එයාගේ එයා නිකන් ලස්සනයි කියලා එයා එන උඩින් ඉන්නේ නේද? දැන් ඔය අපේ සමාජයේ තියෙනවනේ කියන ළමයි නේද? අඳින්නේ වියතයි, ඇඳලා උඩින් ඉන්නේ. ඒ වුණාට ගොඩක් වෙලාවට මුකුත් බෑ නේද? එතකොට මේ සිකුරු කියන ග්‍රහයාගෙන් මොන වගේ දේවල්ද තමුන්ට ලබා ගන්න පුළුවන්? ලෞකික සැප සම්පත. සිකුරු ග්‍රහය අපි දන්නවා, අපි වීඩියෝ එකක් කරුවා මාළවී යෝගය නේද? මාළවී යෝගය තියෙන මිනිස්සෙකුට මොනවද ලැබෙන්නේ? ලස්සන ගෙවල් දොරවල්, ඇඳුම් පැළඳුම්, යාන වාහන, ලස්සන මූණක්, ඇඟේ හැඩය තියෙන කාන්තාවක් නම් විශේෂයෙන් අනිත් අයගේ ආකර්ෂණය දිනා ගන්න. මෙහෙම ගෑනු නෙමෙයි, මෙහෙම ගෑනු. අන්න එතකොට මේ සිකුරු කියන ග්‍රහයව ඔයාලට අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. එතකොට ඔය මේ අයිබ්‍රෝස්, එතකොට ඔය මේ පාට ගානේවා, ඔය කැටලොයි පේස්ට් ගානේවා ඔක්කොම ටික සිකුරුට අදාළ කාර්යයවා. එතකොට මේ සිකුරු ග්‍රහය කේන්දරයේ යම් යම් තැන්වල තැම්පත් වෙච්චහම මොනවද ලැබෙන්නේ? ඒ අදාළ වැඩිපුර කාර්යය, වැඩිපුර දේවල්, අත්‍යවශ්‍ය දේවල් වලට එහා ගිය දේවල් ලැබෙනවා. අපි උදාහරණයකට ගමු මේ සිකුරු ග්‍රහය කියන එකේ. මේ සිකුරු ග්‍රහය තැම්පත් වෙලා ඉන්න කේන්දරේ රස්සාව ගැන කතා කරන දහවැන්නේ. මොන වගේ දේවල්ද යාට ලැබෙන්නේ? වැඩිය දාඩිය මහන්සියක් වෙන්නේ නැතුව නිදහසේ කරගෙන යන්න පුළුවන් රස්සාව. වැඩිපුර කාන්තාවන් ඇසුරට ලක් වෙන රස්සාවල්, විරුද්ධ ලිංගිකයන් සම්බන්ධයෙන් කටයුතු කරන්න පුළුවන් රස්සාවල්. අපි උදාහරණයකට ගමු, මොන වගේ රස්සාවල් ගැනද මේ කතා කරන්නේ? එතකොට අපිට මෙතනදී ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක වගේ එකක් ගන්න පුළුවන්ද? ඕ පුළුවන්. එතකොට අපි ගමු, එහෙම නැත්නම් ඔය මොකක්ද ඒකට කියනවනේ, ඔය මේ කැලිබැරි තියෙන කඩේට මේ ඔය මාල අරවා මේවා කරාබු ඒවා මේවා තියෙන්නේ. ඔව්, ෆැෂන් කරන අංශවල ශේස්ත්‍රයන්හි සම්බන්ධ
කටයුතු වල යොමු වෙන්න පුළුවන්. එතකොට රූපලාප රූපලාවන්‍ය. එතකොට ගත්තාම ඔය මේ ෆැෂන් ෂෝස්. එතකොට ගත්තාම ඔය අපි තව තව ගන්න පුළුවන් ඔකේ දැන් උදාහරණයකට ගමු මේ ඇඳුම් නිර්මාණ ශාස්ත්‍රය. එයාට හැකියාවන් තියෙනවා නිර්මාණය කරගන්න ලස්සන ලස්සන දේවල්. දැන් මෙතනදී වාහන කියන ඒවා සම්බන්ධයෙන් ගන්න පුළුවන්ද? වාහනත් ගන්න පුළුවන්. නමුත් වාහන කියන එක කාර්මික ශාස්ත්‍රයට අයිති දෙයක්, කුජට අයිති දෙයක්. ඒ වුණාට එතනදී ඒ කුජට අයිති දේ වුණාට ඒක නිර්මාණය කරනවා කියලා කියන්නේ කලාත්මක ශාස්ත්‍රය. ඒක කලාත්මක අංශයක්. එතකොට එතනදී වැඩියේ වෙහෙසෙන්නේ නැතුව, දාඩිය මාංශයෙන් වෙන්නේ නැතුව, ඔකට ලබන අහලා තියෙන විදිහට ඉංග්‍රීසියෙන් කියනවා වයිට් කොලර් ජොබ්ස් කියලා. ඈ ඒ කියලා කියන්නේ දාඩිය දාන්නේ, ඇඳලා ඉන්නේ සුදු ෂර්ට් එක, සුදු පාට ෂර්ට් එකේ කොලර් එක සවුත් වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ වාතාවරණයකට යන්න පුළුවන් මේ සිකුරු ග්‍රහය 10 වෙනි තැන්පත් වෙලා ඉන්නකොට. හැබැයි ග්‍රහය නීච නම් දෙයියන්ගේ පිහිටයි ඈ. ඉතින් ඒක නීචද උච්චද කියන සම්බන්ධයෙන් අපි පල්ලෑ වීඩියෝස් වල වලට අවබෝධ කරලා දීලා තියෙනවා. හරි. තව පොඩ්ඩක් කාරණාවකට යක්. එතකොට මේ කේන්දරේ සිකුරු හති. ෆිල්ම් එකක් තියෙනවද බලන්නේ? ටෙලි ඩ්‍රාමා එකක්ද ෆිල්ම් එකක්ද තියෙනවා සිකුරු හති. ඔව්. සිකුරු හතේ වෙච්චාම මොකද වෙන්නේ? මේ පුද්ගලයාට මේ කේන්දරේ හත් වෙන්න. විවාහය සහ හවුල් ව්‍යාපාර, එහෙම නැත්නම් පිටස්තර අයත් එක්ක ගනුදෙනු කරන වාතාවරණය ගැන කතා කරන කේන්දරේ හත් වෙන්න. ඈ එතකොට මේ හත් වෙන්නේ සිකුරු තැම්පත් වෙනකොට මොකද වෙන්නේ? මේ පුද්ගලයාට පිටස්තර අයගේ ආකර්ෂණය වැඩි වෙනවා. ආකර්ෂණය වැඩි වෙන්නේ ඇයි? ගොඩක් වෙලාවට මෙයාට හිතෙනවා කොණ්ඩෙට ඉන්ට් කරුවා නම් හොඳයි. ඈ කොටට ඇඳනනම් ෂෝක්. ඈ පේෂල් එක දැම්මනම් මරු. එතකොට එහෙම හිතෙනකොට බාහිර ලෝකයේ ආකර්ෂණය වැඩි වීමකට ලක් වෙනවා. මේක විවාහය සම්බන්ධයෙන් ගැටලුවක්ද? අපෝ යෝ. ඇයි එහෙම කියන්නේ? සිකුරු හතේ ඉන්නවනම් ෂෝක්නේ. ඒක තමයි ගැටලුව. මේ සිකුරු හතේ ඉන්නකොට ඒ පුද්ගලයාට බාහිර ලෝකයේ ආකර්ෂණය වර්ධනය වීමක් තියෙනවා. මගේ ගෙදර ඉන්න මිනිස්සය මට අද සෙට් වෙන්නේ නැහැ. ඒ මිනිහා බයිනවා වැඩේ. ඒ මිනිහා දොස් කියනවා. අර මිනිහා ෂෝක්. මේක අතහැරලා ඒකට යනවා. බලන්න කේන්දරය අරගෙන සිකුරු හතේද කියලා. එහෙමනම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පොඩ්ඩක් කල්පනාවෙන් යන්න ඕන. ඈ ඇඩ්‍රස් දෙනකොට සිකුරු හතේ ඉන්න මිනිස්සුන්ට ඇඩ්‍රස් 7-8ක් අතට හම්බ වෙනවා. ඒකෙන් කැමති එක තෝරගත්තා ඇති. අන්න ඒ වගේ ගැටලුකාරී තත්ත්වත් මේ සිකුරුගෙන් නිර්මාණය වෙනවා. තව චුට්ටක් අවබෝධ කරගමු. දැන් අපි කිව්වනේ මේ ලෞකිකත්වය ගැනනේ. හරි. මේ රෝගස්ථානය අපි කලින් සඳහන් කරුවනේ. මේක මාර්ගස්ථානය. මේක වේස්ථානය. ඈ එතකොට උදාහරණයකට ගමු අපි මේ සිකුරු කියන ග්‍රහය රෝගස්ථානයේ තැන්පත් වෙනවා. සිකුරු කියන ග්‍රහය රෝගස්ථානයේ තැන්පත් වෙනවා. මේකෙන් මොකද්ද මේ කියවෙන්නේ? විශේෂයෙන් අද ගත්තාම වෛද්‍ය වෘත්තියට අනුව කතා කරනකොට මොනවද කියවෙන්නේ? ලේවල සීනි. ඇයි? සිකුරු ග්‍රහය රෝගස්ථාන තැන්පත් වෙනකොට මේ පැණි රස, කේක්, චොක්ලට් ඒ වගේ දේවල් වැඩි බව අනු වැඩිපුර අනුභවයට ගිහිල්ලා මේ පුද්ගලයාට සිකුරුගේ සිකුරු කියන ලෞකිකත්වයත් එක්ක ගොඩනැගෙන මේ රෝගස්ථානයේ සිකුරු ඉන්නකොට ඒ පුද්ගලයාට සීනි කියන ලේවල සීනි කියන රෝගය බෝ වීමේ වැඩි ඉඩකඩක් නිර්මාණය වෙන තත්ත්වයක් කේන්දරේ දකින්න තියෙනවා. පැහැදිලිද? එතකොට අපි දන්නවා උදාහරණයක් හැටියට ගමු අපි සිකුරු ග්‍රහය කේන්දරේ තැන්පත් වෙලා ඉන්නවා දෙවැන්නේ. මේක අපි කතා කරනවා එදිනෙදා ආර්ථිකය සහ ගෘහ ජීවිතය ගැන කතා කරන, තමුන්ගේ වාක් ශක්තිය ගැනත් කතා කරනවා නේද? තමුන්ගේ වාක් ශක්තිය ගැන කතා කරනවා. එතකොට මේ කේන්දරේ සිකුරු ග්‍රහය බලගතුව දෙවැන්නේ තැන්පත් වෙලා ඉන්නවා නම් එයාගේ එදිනෙදා ආර්ථිකය සම්බන්ධයෙන් ඉතාම සුබවාදී. ඈ අපි හිතමු මේක මේෂ ලග්නේ කියලා හිතමුකෝ එහෙම. ඈ මේක මේෂ ලග්නේ. එතකොට මේක මේෂ රාශිය. එතකොට මේක වෘෂභ වෙන්නේ. එතකොට වෘෂභ රාශියේ සිකුරු ඉන්නකොට එතනදී එයා ස්වක්ෂේත්‍රයි. එයාගේම රාශියක තමයි එයා ජීවිතේ එතන තැම්පත් වෙලා ඉන්නේ. එතකොට එයාගේම රාශියක එයා තැම්පත් වෙලා ඉන්නකොට එයාගේ ෆවුන්ඩේෂන් එක, ඒ කියලා කියන්නේ එදිනෙදා ආර්ථිකය සහ ගෘහ ජීවිතය කියන ෆවුන්ඩේෂන් එක ශක්තිමත්. ඒ නිසා එයාගේ ආර්ථිකමය ගැටලු, එදිනෙදා ආර්ථිකමය ගැටලු කොහොම හරි විසඳෙන වාතාවරණයකට යනවා. ඈ හරි. එතකොට මේ කේන්දරයේ මේ මේකට අනුව
මේ සිකුරු කියන ග්‍රහය මේ සියලුම ලැබීම් ගැන කතා කරන 11 වෙනි තැන්පත් වෙනවා. එතකොට අපි හිතමු උදාහරණයක් හැටියට මේක කන්‍යා රාශිය. එතකොට කන්‍යා රාශියේදී අපි දන්නවා සිකුරු නීච බල සහිතයි. නේද? එතකොට සිකුරු නීච වුණාම මොනවද වෙන්නේ මිනිස්සුන්ට? ආදරය, ආලය, කාමුක සැප, විනෝදය, ප්‍රීතිය කියන ශේස්ත්‍රවල එයාලගේ ජීවිතේ අඩුවක් නිර්මාණය කරනවා. අපි හිතමු මේක උදාහරණයකට මේක තුලාව කියලා. එහෙම නැත්නම් මීනය කියලා හිතමු. ඈ මීනයට. එතකොට මේක මීන රාශිය වුණොත් මෙතනදී මේක උච්ච බලසහිතයි. එතකොට සියලුම ලැබීම් ගැන කතා කරන තැන සිකුරු උච්ච බලසහිතව ඉන්නවා. එතකොට ආදරය, ආලය, විනෝදය, ප්‍රීතිය, සංගීත ශේස්ත්‍ර, කලාත්මක ශේස්ත්‍රවල මේ පුද්ගලයාට වර්ධනයක් තියෙනවා. නේද? අපි දන්නවා බඩගින්න ඉන්න මිනිහෙකුට සින්දුවක් දාලා දීලා වැඩක් නැහැ. නේද? බඩ පිරිච්ච මිනිහෙකුට තමයි සින්දුවක් දාලා දෙන්න ඕන. ඒකට හේතුව තමයි මේ සිකුරු ගැන කතා කරනකොට අත්‍යවශ්‍ය කාරණාවලටින් එහාට ගිය. ඈ බඩගින්න කුසගින්න නිවා ගන්න එක ගැනක් නෙමෙයි මේ කතා කරන්නේ. මේක එතනින් එහාට ගිය දෙයක්. ලෞකික සැප සම්පත, කාමුක සැප, විනෝදය, සංගීතය, කලාත්මක ශේස්ත්‍ර. ඈ එතකොට ඒ වලින් ඉහළට අපි දන්නවා දැන් අද රටේ ඉන්නවා අපි උදාහරණයකට ගමු සංගීතඥයින්. මට ඔය නම් මතක හිටින්නේ සංගීතඥයින්ගේ ඔය ඉන්න ලොකු ලොකු මහත්තුරුන්ගේ. මේ සංගීතයේ ශේස්ත්‍රයෙන් ඉහළ තලයක් හැමෝගේම ආකර්ෂණය දිනාගෙන ඉන්න කෙනෙක්. එතකොට එයාගේ සිකුරු උච්ච බල සහිතව පිටන්න පුළුවන්ද? ඔව්, ගොඩක් දුරට සිකුරුගේ උච්ච බලතාවයක් නිසා, සුවක්ෂේත්‍ර බලතාවයක් නිසා, එහෙම නැත්නම් දහවැන්නේ එයාගේ කේන්දරේ සිකුරු බලගතුව ඉන්න නිසා තමයි ඒ වගේ තත්ත්වයක් නිර්මාණය වෙන්නේ. එතකොට අපි ගමු උදාහරණයකට අපි ගමු ක්‍රිකට කෙනෙක්. එතකොට ක්‍රිකට කෙනෙක් ගත්තහම ඒක සිකුරුගේ බලපෑමක්ද? තරමක් දුරට. හැබැයි අපි කතා කරමු කුජ කියන ග්‍රහය ඇවිල්ලා අවියාවිද සන්නද්ධයි. ඈ අතේ බැට් එක තියෙන්නේ. ඒක කුජට අදාළ කර්තව්‍යයක්. තේරුණාද? නමුත් පුද්ගලයන්ගේ ආකර්ෂණය වැඩි වෙන්නේ, පුද්ගලයන්ගේ ආදරය වැඩි වෙන්නේ, පුද්ගලයව අතර කැපී පෙනෙන්නේ, පුද්ගලයව අතර හිත දිනා ගැනීමට යොමු වෙන්නේ සිකුරු කියන ග්‍රහයාගේ බලපෑම නිසා. අපි කලිනුත් කතා කරුවා ග්‍රහපෞලේ කුමාරයා ඉන්නවා, මේ ඉන්නේ කුමාරිය. එතකොට කටක රාශියට ඉස්සල රාශිය ගත්තාම කටක රාශියට ඉස්සල රාශිය බුධ ග්‍රහයට අයිති රාශියක්, ඊට ඉස්සල රාශිය සිකුරු ග්‍රහයට අයිති රාශියක්. සිකුරු ග්‍රහයට අයිති රාශි දෙක වෙන්නේ වෘෂභ සහ තුලා කියන රාශි දෙක. එතකොට මේ අනුව සිකුරුගේ කටයුතු, සිකුරු කොයි විදිහටද හැසිරෙන්නේ, සිකුරු කොයි විදිහටද ක්‍රියා කරන්නේ කියන එක සම්බන්ධයෙන් අවබෝධයකට යනවනම් ගොඩාක් දුරට රාජ කුමාරියකගේ ඈ අපේ ඉන්න කුමාරිකාවන් වලට වඩා රාජ කුමාරිය ඊට වඩා කොච්චරක්ද කියලා හිතන්නකො. එතකොට මේ රාජ කුමාරියකගේ ස්වරූපය ගන්න වාතාවරණයක චරිත ලක්ෂණ තමයි මේ සිකුරු කියන ග්‍රහයාට නිර්මාණය වෙන්නේ. මම හිතනවා මං ගත්ත උත්සාහය සාර්ථකයි කියලා. අපි ඊළඟ වීඩියෝස් වලදී නැවත හම්බ වෙනකන් ඔය හැමෝටම තෙරුවන් ගේම සරණයි.